2022 වසරේ මිරට ආර්ථිකයේ ඇති වූ දරුණු අර්බුදයට මුහුණ දීමට නොහැකි වීම හේතුවෙන් එම වසරේ අප්‍රේල් 12 වනදා ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවිය නොහැකි බව නිල වශයෙන් නිවේදනය කළා. මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයායි මෙම නිවේදනය නිකුත් කළේ. උද්ගත වූ තත්ත්වයේ හැම වෙ ජාත්‍යන්තර මුල් අරමුදලේ සහාය ලබා ගැනීමේ ක්‍රියාමාර්ගවලට එළඹීමට ශ්‍රී ලංකාවට පසුව සිදු වුණා. ඒ අනුව ඇමරිකා ඩොලර් බිලියන 37ක පමණ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි අවධානය යොමු වුණා. ජාත්‍යන්තර මුල් අරමුදල අනුව යමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පළමුවෙන් අවසන් කිරීමට පැවති රජයේ ක්‍රියා කළා. ඉන්දියාව, ප්‍රංශය, ජපානය ඇතුළු පැරිස් සමාජය මෙන්ම චීනය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡාද ආරම්භ කෙරුණා. දීපාශ්වික ණය හිමියන් සමග පැවති සාකච්ඡා ඵලදායී ලෙස අවසානයක් කරා රැගෙන යමින් පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම්වලට එළඹීමට ජූලි මාසයේදී හැකි වුණා. මේ අනුව රටවල් 17කින් ශ්‍රී ලංකාව ලබාගත් ණය ආවරණය කරමින් ඇමරිකා ඩොලර් බිලියන 5.8ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කෙරුණා. එම වැඩපිළිවෙලේ තීරණාත්මක අවසානයක් සනිටුහන් කරමින් සැප්තැම්බර් 19 වනදා ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් සමග ඇමරිකා ඩොලර් බිලියන 17කට අධික ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟතාවකට එළඹීමටද හැකි වුණා. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග ජාත්‍යන්තර මුල් අරමුදල සමග සාකච්ඡා යළි ආරම්භ කරමින් තීරණාත්මක අවධියකට පැමිණීමට හැකි වුණා. එම අරමුදලේ නියෝජිතයන් දින දෙකක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා කළා. එෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මුල්‍ය අරමුදලේ එකඟතාවන් ඉටු කරන අතර ජනතාව දැඩි පීඩාවට පත් වූ කරුණු මගහරවා ගැනීමට ක්‍රියා කරන බවයි. ඒ සඳහා මුල්‍ය අරමුදලේ යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා. මෙම ජයග්‍රහණයත් සමග ජනතාව පීඩාවට පත් වූ බදු පැනවීම් ඇතුළු බොහෝ දෑ ඉදිරියේදී වෙනසකට ලක් විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. වත්මන් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් සමග ජාත්‍යන්තර මුල් අරමුදල පැවැත් වූ සාකච්ඡා පිළිබඳ අදහස් දැක්වූ මුල් අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් කියා සිටියේ ශ්‍රී ලංකාවේ අදාළ ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදු විය යුතු බවයි. මුල් අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනේ දින 3ක් පුරා පැවැත් වූ සාකච්ඡා සාර්ථක වූ බවයි ඇය කියා සිටියේ. ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස හමු වී සාකච්ඡා කිරීමෙන් පසු එම මුල් අරමුදලේ කණ්ඩායම නිවේදනයක් නිකුත් කළා. ඔවුන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම් සමග පැවැත් වූ සාකච්ඡා ඵලදායී බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙනීම පිළිබඳ එම කණ්ඩායම විශ්වාසයෙන් පසුවනවා. හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහන් සේමසිංහ මහතා එක් සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේදී රට වෙනුවෙන් සාකච්ඡා කණ්ඩායම් මෙහෙයවීමට ලැබීම පිළිබඳ තමන් ආඩම්බර වන බවයි. එක් සටහනක් තබන හිටපු අමාත්‍ය අලි සබ්නි මහතා ප්‍රාර්ථනා කරන්නේ රට මුහුණ දුන් ගැටලු යළි ඇති නොවීමටත් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමටත් රජයට හැකි වේවා යනුවෙනුයි. ඉදිරි අභියෝග ජය ගැනීමට මේ අනුව හැකියාව ලැබුණු ඇතැයි ඒ මහතා ප්‍රාර්ථනා කරනවා. මේ අතර නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මුල් අරමුදල සමග පැවති උපදේශාත්මක සාකච්ඡා සාර්ථකව නිම කළ බව රජයේ නිවේදනය කරනවා. මූලික ගිවිසුමේ ඇති කොන්දේසි ණය සඳහා විසඳුම් සෙවීමේ සංසන්දනාත්මක මූලධර්මවලට අනුකූල බව නිල ණය හිමි කමිටුව තහවුරු කළා. සැප්තැම්බර් 19 වනදා ප්‍රකාශයට පත් කළ පරිදි අදාළ ණය ඉලක්ක සහ මූලික එකඟතා පිළිගන්නා බව ප්‍රකාශ වී තිබෙනවා. එම කොන්දේසිවලට අනුකූලව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුව ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ක්‍රියාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට සහාය වූ ණය හිමියන්ට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිල ණය හිමි කමිටුවට ස්තුතිවන්ත වන බවයි මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.